අදර අම්මිතාත් දුවේ පුතේ අද දවසේදී මම ඔබට ආරාධනාවක් කරන්නට යන්නේ ස්වාමින් වහන්සේගේ නාමයෙන් කතෝලිකයෝ වෙන අපි සභාවේ මුරබල්ලු සභාවේ මුරබල්ලෙක් වෙන්නටයි කියලා ආරාධනා කරන්නේ අද ස්වාමින් වහන්සේ පිටක් කරලා යවනවා තමන්ගේ ශ්‍රාවකයන් මේ සිද්ධියයි තියෙන්නේ දේව රාජ්‍ය ගැන කියලා දෙන්න දේව රාජ්‍ය ඒ අනිත් අයට පෙන්වන්නට උගන්වන්නට දේව රාජ්‍ය උගන්වන්නට මේ පිට කරන අයට කියනවා පිටත් කරලා යවන අයට කියනවා සුව කරන්න රාජ්‍ය රෝගීව පවිත්‍ර කරන්න කියලා දෙන්න ඒ හැම කෙනෙක්ටම කියන යකුන් දුරු කරන්න මේ හැම දෙයක්ම කරන්නට කියන ස්වාමීන් වහන්සේ ඒ හැම කෙනෙකුටම කියනවා කිසි දෙයක් බලාපොරොත්තු වෙන්න එපා මල්ලක් ගෙනියන්න එපා කිසි දෙයක් ගෙනියන්න එපා මේක උදාහරණයකට ගන්න ගෙදර ඉන්න බල්ලව අපේ ගෙවල් වල ඉන්න බල්ලක් අපි දෙන කෑම එක තමයි තියෙන හොඳම කෑම එක. ඒක ගලදාරිය කෑම එකටත් වඩා වටිනවා. මොකද එයාට ලැබෙන්නේ ඒකට ඒ දේ වටිනවා. ඉතින් දෙන දේ ගැන එයාට දේවල් ඉන්නන්නත් බෑ කියන්නත් බෑ. ලැබෙන දේ උපරිමයෙන්ම සතුටෙන් බාර අරගෙන ඒක රස විඳිනවා. ඒ වගේම තමන්ගෙන් වෙන්න ඕන කාලේ සිද්ධු බල්ලා බුරන් නැත්තම් ගෙදර වැඩකුත් නැහැ. ගෙදරට කොහොමද ආවොත් බලන්න. ඒ වගේම ගෙදරට ඉන්න අයට සතුටක් දෙන්න සෙල්ලම් කරන්න ළමයි එක්ක බල්ලා තමන්ගේ කාර්ය කරනවා සුදුසු ස්වභාවයතුලේ මට තියෙන කාර්යයක් තියෙනවා මට වෙන්න ඕන දෙයට වඩා මගෙන් වෙන්න ඕන දේ ගැන හිතනවා මට ලබා ගන්න තියෙන දේට වඩා මම ලබා දෙන්න ඕන දේ ගැන හිතනවා අවශ්‍යතාවයේ තියෙන තැනට අවශ්‍යතාවය වෙන එක තමයි මගේ තියෙන දුතකාරය ඒ නිසා මේ රටට මම කරන දේ මම පාසල් දරුවෙක් විදියට මගේ මම විදේශගතව රැකියාවක් කරන කෙනෙක් විදිහට අපේ රටට මට කරන්න පුළුවන් දේ උපරිමෙන් කරු මට ලැබෙන දේට වඩා මම ලැබෙන දේ ගැන හිතලා කනස්සල් වෙනවට වඩා මට තියෙන දේ ගැන කනස්සල් වෙනවට වඩා මට මේ ලැබිලා තියෙන දේත් එක්ක අවශ්‍යතාවයට අපි යොමු වෙමු ශිෂ්‍යෙක් විදිහට පාසල තුල ගම තුල ඔබේ ගෙදර තුල අම්මා තාත්තා කෙනෙක් විදිහට කරන්න තියෙන දේ දේව රාජ්‍ය ගොඩනගන්න සරලව ආදරයෙන් කරන්න අවශ්‍යතාවයේ තියනවාද එතනට යොමු වෙන්න ඔබ සමිති සමාගමක් තුල හරි ඔබේ යහපත් එක්ක හරි ඔබ ඒ දේ කරනවා නම් ඔබ සභාවේ මුරබල්ලෙක් ඔබ සභාවේ මුරබල්ලෙක් කියලා කියන්නේ ඔබ සභාව ආරක්ෂා කරන සභාව ගොඩනගන සභාව තෘප්තිමත් කරන කෙනෙක් බවට පත් වෙනවා ඒ නිසා ගෙදර ඉන්න බල්ලගෙන පාඩමක් ඉගෙන ගමු අද දවසේ සුවිශේෂී ජෙසුස් පිළි